අයුබෝවන් ඔයාලට අදත් මම ඔයාලට අරගෙනාවේ අවුරුදු කැවිලි වර්ගයක්. උඳුවලලු නැත්නම් පැණිවලලු. මේ උඳුවලලු හදන විදිහ මම ඔයාලට කියලා දීලා තිනවා ගිය අවුරුද්දේදී ඒ උඳු ඇට වලින් අද මම කියලා දෙන්නේ උඳු පිටි වලින් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ ප්‍රමාණම අරගෙන මේවා හදන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙනවා. ඕන කරන දේවල් description box එකේ බලන්න. ඒ වගේම මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. උඳුවලලු හදන්න ඕන වෙන දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. පැණි ටික හදාගන්න අද මම පැණි හකුරුයි දෙකම ගන්නවා. හකුරු ග්‍රෑම් 350ක් මෙතන තියෙනවා. ඔයාලට පොල් හකුරු, කිතුල් හකුරු ඕනම එකක් ගන්න පුළුවන්. මම ගත්ත පොල් පැණි කෝප්පයක්. ඒ කියන්නේ මිලිලීටර නම් 250යි. කිතුල් පැණි ගන්නත් පුළුවන්. වතුර කෝප්ප 3/1යි. ඒ කියන්නේ මිලිලීටර 80යි. උඳු පිටි ග්‍රෑම් 225යි. හාල් පිටි ග්‍රෑම් 100යි. පාන් පිටි ග්‍රෑම් 20යි. අවශ්‍ය තරමට උකු පොල් කිරි ගන්න. සීනි තේ හැඳි 2යි. ලුණු තේ හැඳි භාගයයි. මම දැන් මේ භාජනයට උඳු පිටි, පාන් පිටි, හාල් පිටි, ලුණු, සීනි එකතු කරනවා. දැන් මුලින්ම මේ ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න. ඊළඟට පොල් කිරි ටික ටික දාලා මේක හරි පදමට හදා ගන්න ඕනේ. ඔයාලා පොල් කිරි දානකොට ටික ටික දාන්න. මොකද අපි අද උඳු පිටිනේ ගන්නෙ. එතකොට ඒක කැටි ගහන්න බලනවා. ඉතින් මේක නිසා කැටි වෙන්නේ නැති වෙන්න චුට්ට චුට්ට පොල් කිරි දාලා කවලම් කරලා ගන්න. දැන් චුට්ටක් හරි කැටිති තියෙනවා නම් මේ විදිහට අතින් අනාගෙන ඒ කැට ටික අයින් කරගන්න පුළුවන්. දැන් තව කිරි ටිකකුත් මම එකතු කරනවා. දැන් බලන්න මෙන්න මේ විදිහට හැන්ද උඩට උස්සලා බලන්න ඕන. එතකොට පිටි ටික ගොඩාක් තුනියට කැඩි කැඩි වැටෙනවා නම් පදම හරි. ගොඩාක් දියාරු වෙන්න බෑ. මෙන්න මේ වගේ තුනියට වැටෙන පදමට තියෙන්න ඕනේ. හරි පදමටම ඔයාලා මේක හදා ගන්නත් ඕනේ. මම දැන් මේ මිශ්‍රණය මේ විදිහටම විනාඩි 30ක් තියෙන්න දෙනවා. දැන් මේ අතරේදී අපි පැණි ටික හදාගනිමු. මම දැන් මේ සාස් පානට වතුර ටිකයි හකුරුයි දාලා අඩු ගින්දරේ හකුරු ටික හොඳට දිය කර ගන්නවා. හොඳටම හකුරු ටික දිය වුණාට පස්සේ පැණි ටිකත් එකතු කරන්න. දැන් මේක හොඳට කවලම් කරන්න උණු වෙන මට්ටමට ආවම ඇති. දැන් මේ ඇති මම දැන් ලිප ඔෆ් කර ගන්නවා. මම දැන් මේ වගේ පතුල පැතලි සාස් පානකට තෙල් දා ගන්නවා. දැන් තෙල් එක රත් වෙන අතරේදී අපි බලමු පිටි මිශ්‍රණය කොහොමද කියලා. දැන් ඔයාලට පේනවනේ මේ පිටි එක තව චුට්ටක් උකු වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් අපිට පොල් කිරි හරි වතුර හරි දාලා ආයෙත් හරි පදමට මේක හදා ගන්න වෙනවා. දැන් බලන්න මේ පදම දැන් පදම හරි. සියුම්ව කැඩි කැඩි වැටෙන්න ඕන. වැඩි දියාරු වෙන්නත් බෑ, වැඩි ඝන වෙන්නත් බෑ. දැන් ඔයාලා පයිපින් බෑග් එකක් හරි නැත්නම් වෙන ඝන පොලිතින් බෑග් එකක් හරි අරගෙන මෙන්න මේ විදිහට මිශ්‍රණය පුරව ගන්න.
දැන් මේක අග කොන කපන්න ඕනි. චුට්ටක් කපන්න. ගොඩක් කැපුවොත් ගොඩක් මහතට තමයි උදවලලු එක එන්නේ. ඒක නිසා මේ විදිහට මිරිකල බලලා ඕනේ නම් තව චුට්ටක් කපා ගන්න. දැන් මේ ප්‍රමාණය ඇති. දැන් තෙල් එක රත් වෙලාද කියලා බලන්න චුට්ටක් මේ විදිහට දාලා බලන්න. ගොඩක් තෙල් එක රත් වෙන්න කලින් ඔයාලට පැණිවල ටික මිරික ගන්නව නම් ලේසි. මම දැන් චුට්ටක් ගින්දර වැඩි කරලා මේක රන්වන් පාට වෙන්න දෙනවා. මේ වගේ හොඳට පිපිලා උඩට එන්න ඕන. දැන් හරව හරව මේක බැද ගන්න. මේ වගේ රන්වන් පාට උනාට පස්සේ මම දැන් මේ ටික පැණියකට දානවා. මේ පැණියක නිතරම රසනෙන් තියෙන්න ඕන. එහෙම නැත්නම් මුදුවලළු වලට පැණි උරා ගන්නේ නැහැ. දැන් මේ විදිහට හොඳට පැණිවල දවට ගන්න. පැණි හොඳට උරාගත්තට පස්සේ වෙන භාජනයකට මාරු කරගන්න පුළුවන්. දැන් ඔයාලා ඉතිරි උඳුවලු ටිකත් මේ විදිහටම හදාගන්න. දැන් මම ඔයාලට එකක් කඩලා පෙන්නන්නම්. මේ බලන ඇතුලේ හොඳට පැණි උරාගෙන තියෙනවා. උඳුවලු හදනකොට ගැටලුව වෙන්නේ පැණි උරා ගන්න නැති එකනේ. ඉතින් ඒකට හේතු කීපයක් තියෙනවා. ඒක වළක්වා ගන්න නම් ඔයාලා මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ. පිටි මිශ්‍රණය හරි පදමටම ගන්න ඕනේ. පැණි ටික නිතරම උණුවෙන් තියෙන්න ඕනේ. ටිකක් නිවිල වගේ නම් ලිප උඩ තියලා චුට්ටක් රත් කරලා ගන්න ඕනේ. ආයේ ආයේ උණු කරන්න අවශ්‍ය නැහැ. ටිකක් රත් කරලා ගත්තම ඇති. උඳුවලු ටික ගොඩාක් තද දුඹුරු පාට වෙනකම් බදින්න එපා. ලාදුබුරු පාට උනාම ඇති. ඉතින් ඔයාලත් මේ විදිහට මේ අලුත් අවුරුද්දට පැණිවලලු හදලා බලන්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.